එදස් නමසිය හැත්තෑවේ බිවූ සමගි පෙරමුණු ආණ්ඩුව මෙතෙක් බිහෙවුණු ආණ්ඩුව අතරින් සාපේක්ෂව හොඳයි කියන එක ඇතමුන් තරන මතයක් මෙ ආණ්ඩුව සිරිමාවූ බණ්ඩාරණයක මැතිනිය හදපු ප්‍රබලම ආණ්ඩුව. ආණ්ඩුවේ මහමුොලකාරයා තමයි ෆිලික්ස් ඩෑස් බණ්ාරණයක. ඒත් අදහස්මයතින් වැඩි බලපෑම කළේ සමසමාජ සහ කොමිියුට්ස් පක්ෂ දෙකේ නායකින් විශේෂයෙන් මේ ආණ්ඩුව ආනාය නාදේශන කාර්මීකරණය පදනම් කරගත් ආර්ථික ජාතිවාදයක් පදනම් කරගත්තා ඇත්තටම ආණ්ඩුවට ආර්ථික සහ සාමාජ්‍ය වශයෙන් ප්‍රගතිශීලී මුහුණුවර දුන්නේ වමේනායකින් ඒත් ඉතා ඉක්මනින්ම ඔඕවන් ආණ්ඩුවෙන් එලවා දැමීමට කටයුතු කෙරුණා ධනේශ්වර ආණ්ඩුවත්ත එක්ක වමේ දේශපාලන පක්ෂ සන්ධානයකට ගිය හැම අවස්ථාවකම වම තමන්ම එලවා දැමීමේ ප්‍රශ්නයට මුහුණ දුන්නා. මේක බලාගෙනහිටපු රෝහණ විජයවීර අපූරු කතාවක් කිව්වා. ඔහු තමන්ගේ පක්ෂයට උපදෙස්තුන්නේ ධනපතිපන්තිය සමග අතරමැදි සමාධානවලට කිසි විටකත් නොයායුතුයි කියලයි. තෝගේ පක්ෂය තත්කාලීන තත්ත්වයන්ට ගැලපෙන දේශපාලන උපක්‍රමයක් ලෙස අවස්ථා දෙකකදී පමණ ධනපති පන්තිය සමඟ අතර මැදි සමාධානවලට ගියා. හැබැයි ඒ හැම අවස්ථාවකම එම පක්ෂය තම අන්‍යතාවේ රැකගන්න ක්‍රියා කලා. ඒත් එක්කම ජලි හැරී ඇවිත් තම අන්‍යතාවේ රැකගෙන ස්වාධීනව පෙර ස්ථාවරේම ක්‍රියා කළ හැකි තත්වය ඔවුන් ආරක්‍ෂා කරගත්තා. ඒ සමසමාජ කොමිියුට්ස් පක්ෂ දෙකටම කරන්න බැරිවෙච්ච වැඩක්. එසේ ස්වාතිීනත්වය සහ අන්‍යතාවේ ආරක්‍ෂා කරගත්තු නිසාම තමයි අද වෙනකොට ජාතික චනබලවේගේ ගොඩරගමෙන් ඔවුන්ට තනි බලයක් පිහිටුවන්න හැකි වෙලා තියෙන්නේ. කපුුටු කූඩුවේ බිත්තරදාන්න යන කුහාට සිද්ධ වෙන්නේ ලොකු පරිප්පුුවක් කන්න. එනිසාම තමන්ගේ කූඩුවක් හදා නොගෙන තමන්ට අනන්න වැඩපිළිවෙලාක් කිසිදාක ඉදිරියට ගෙනයන්න බැරිවෙනවා. ඒක තමයි දේශපාලන සතතිය. මේ මතය අද විපක්ෂ්‍යත් ප්‍රකාශ කරනවා. නොඇම්බර් දා හතරවනිදා ජාතික ජනබලබේගට ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා ජනතා සහයෝග අවශ්‍ය වෙන්නේ අන්න ඒ වැඩේටයි. හදබස වියමන විමලනාත්න් වීරරත්නය.